අවසරයි ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් උදෑන් සම්පස් උදෑන් YouTube channel එකට එකතු වෙලා ඉන්න මගේ YouTube දරුවන් සියලු දෙනාම ඉතින් අද අපි ඔයගොල්ලන්ගේ උසස් පෙළ ඉකෝන් වලට අදාළව තියෙන තවත් එක් වැදගත් මාතෘකාවක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ එහෙනම් ඔයා මම වීඩියෝ එක මෙන්න කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබන්න ඒ වගේම මෙහා පැත්තේ තියෙන චුටි bell icon එක click කරලා තවත් පුළුවන් මගේ අලුත්ම YouTube videos බලා ගන්න හොඳයි අපි යමු වීඩියෝ එකට එතකොට ඕන පූර්ණ ගෙවීම් ක්‍රමයකදී කරන බලක හැසිරෙන ආකාරය අපිට මෙහෙම බලන්න පුළුවන්. මම බලන්නේ අපි සාමාන්‍ය ඉදුම්හාස පේනම ක්‍රම මෙහෙම අදී. අපි සාමාන්‍ය මේ දින සාමාන්‍ය ඉදුම් මාත්‍රයක් මේ දින සාමාන්‍ය සපේනම. එතකොට සාමාන්‍ය ඉදුම් සපේන මාත්‍රයේ සමතුලිතය Q1 කියලා මම දානවා. සමතුලිත ප්‍රමාණය Q1 කියලා මම දානවා. P1 කියලා මම දානවා Q1 කියලා මම දානවා. එතකොට මේගොල්ලෝ අවම මිලක් පනවනවා කියලා කියන්නේ සමතුලිත මිලට වඩා ඉහළ මිලක් පනවනවා P2 කියන අවම මිල පනවනවා P2 කියන අවම මිල පනවනවා P2 කියන අවම මිල පනවපු ගමන් පුතා අපේ ඉන්දුම් ප්‍රමාණය ඉන්දුම් අක්‍රිය ඡේදනය වෙන්නේ මෙතන එහෙනම් ඉන්දුම් ප්‍රමාණය Q2 දක්වා අඩු වෙනවා සපේම් ප්‍රමාණය සපේම් අක්‍රිය ඡේදනය වෙන්නේ මෙතන P2 මිල P2 මිල සපේම් අක්‍රිය ඡේදනය වෙන්නේ මෙතන එතකොට සපේම් ප්‍රමාණය Q3 දක්වා වැඩි වෙනවා එතනමේ Q2 Q3 අතර ප්‍රමාණය මොකද තියෙන්නේ? අදි සැපයුමක් ඇතිවෙනවා. එතකොට මෙන්න මේ අදි සැපයුම සමතයකටපත් කරන්න ගන්න ක්‍රියාමාර්ගයක් තමයි මොකද්ද මේ අපි දැන් කතා කරන්න සූදානම් වෙන ඌණපූර්ණ ගෙවීම් ක්‍රම. එතන ඌණපූර්ණ ගෙවීම් ක්‍රමයේදී දරුවෝ අපි අර සහතික මිල ප්‍රතිපත්තියකදී වගේ රජයේ ඒ කියන්නේ රජයේ අදි සැපයුමක් පිළිපී ගන්නෙ නැහැ. දැන් මේ වගේ වෙලාවක රජය අර කියන්නේ අර අඩු වටිනාකම පූර්ණේ කිරීමක් තමයි කරන්නේ. එහෙනම් මොකද්ද මේ අඩු වටිනාකම කියලා බලමු. දැන් මෙතන අඩු වටිනාකම කියලා කියන්නේ දරුවෝ දැන් ඉඳන්ම මෙහෙම. දැන් කලින් අර සහතික මිලේදී නම් රජය පාරිභෝගිකයෙන් ඇහුවා ඕගොල්ලන්ට අපිට දෙන්න ඕනේ නිෂ්පාදකයාට P2 මිල P2 මිලට මොන කීයක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්ද කියලා. එතන පාරිභෝගිකය කිව්වා අපිට P2 මිලට ගන්න පුළුවන් Q2 ප්‍රමාණයක් විතරයි කියලා. එතකොට රජය කිව්වා එනවා P2 මිලට Q2 ටික අරන් යන්න අපි P2 මිලට අර අදි සැපයුම් ප්‍රමාණය මිල දී ගන්න. මොකද සහතික මිලේ කිව්වනේ. ඌණ පූර්ණේදී පාරිභෝගිකයගෙන් අහනවා රජය අපිට P2 මිලට Q3 ප්‍රමාණයක්ම මිල දී ගන්න ඕනේ. විකුණ ගන්න ඕනේ. අපිට P2 මිලට Q3 ප්‍රමාණයක්ම විකුණ ගන්න ඕනේ. නමුත් ඔයා කියන්නේ P2 මිලට Q2 ගන්නම් කියලානේ. එහෙම කරන්න එපා. අපෙන් Q3 ව ප්‍රමාණය ගන්නව නම් ඔයා ගන්න කැමති මිල කොච්චරද කියලා පාරිභෝගිකයෙන් අහනවා. මොකද්ද? රජයේ පාරිභෝගිකයෙන් අහනවා අපිට P2 මිලට Q3 ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒතර P2 මිලට Q3 ප්‍රමාණයක් ගන්න ඕනේ. මේ ටික අපිට විකුණ ගන්න මේ Q3 ම ගන්නවා නම් පාරිභෝගිකයා Q3 ගන්න කැමති මිල කොච්චරද කියලා පාරිභෝගිකයෙන් අහනවා. එතකොට පාරිභෝගිකයෙන් අහුවා Q3 ගන්න කැමති මිල කොච්චරද කියලා පාරිභෝගිකයා Q3 දෙකේ පුතේ මොකද වෙන්නේ? උඩට එනවා. Q3 දිගේ උඩට එනවා. Q3 දිගේ උඩට ආවම Q3 ඡේදනය වෙනවා මෙන්න ඉන්දුම් වක්‍රයේ මෙන්න මෙතන. ඉන්දුම් වක්‍රයේ Q3 දිගේ ආවම Q3 ඡේදනය වෙනවා ඉන්දුම් වක්‍රයේ මෙතන. අන්න එතනදී ඇති වෙන මිල කොච්චරද කියලා බලන්න. එහෙනම් පාරිභෝගික කියනවා අපි Q3 ප්‍රමාණය ගන්නම් P3 කියන මිලට. Q3 ප්‍රමාණය ගන්නම් අපි P3 කියන මිලට. එහෙනම් පාරිභෝගික කියනවා හරි ඔයාට Q3 ගන්න පුළුවන් P3 මිලට. ඔයා Q3 ප්‍රමාණය P3 මිලට අරගෙන යන්න.
Q3 ප්‍රමාණය P3 වලට අරගෙන යන්න. ඌණතාවය කීයද? P3 P2 අතර වෙනස අපි ගෙවන්න කියලා කිව්වා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට රජයට හාල් දෙකක් විකුණ ගන්න ඕනේ. කීය ගානක කිලෝ එකක් රුපියල් 70 ගානක වීදලෙන්දගේ හාල් දෙක කිලෝ එකක් 70 ගානක විකුණ ගන්න ඕනේ. නමුත් 70 ගානක විකුණ ගන්න උනාට මිලවට නිසා පාරිභෝගිකය ගන්නෙ නැහැ. අපි අහනවා අපේ තියෙන සමස්ත සහල් සැපේම ඕගොල්ලෝ ගන්න සමස්ත සහල් සැපේම ඕගොල්ලෝ ගන්න ඒ සැපේම ගන්න බලන් කීයද? එතන පාරිභෝගිකය කියනවා අපි ඔක්කොම ටික ගන්නව නම් ගන්න 40 ගානක්. ඔන්න අපි ඔක්කොම ටික ගන්නව නම් ගන්න 40 ගානක් පීත්‍රික්. එන රජය කියනවා හරි ඕගොල්ලෝ ඔක්කොම සහල් ටික 40 ගානේ අරන් යන්න. එතකොට අර 70 කට ගන්නම එක 40 මිනිකනේ. රුපියල් 30ක වෙනස රජය විසින් ගෙවන්නම් කියලා කියනවා. එතකොට සමස්ත සැපයම යන්නේ පාරිභෝගිකයාගේ ගෙදරට. අර ඌණතාවය රජේ මගින් පියවීමක් තමයි කරන්නේ. එතකොට රජේ ඊගබඩා පිළිගන්නේ නැහැ. අතර රජයේ අපට රජයේ මිලදී ගැනීමක් වෙන්නේ නැහැ. right දැන් අතර සහතික මිල ප්‍රතිපත්තියේ දුනේ අධිසැපේම සම්පූර්ණ රජයේ මිලදී අරගත්තා. ඊට පස්සේ කරන්නේ ඒගොල්ලෝ ඒක සතුසහරහා බෙදා හරින එක තමයි කරන්නේ. නමුත් මෙතනදී මේ ඌණපූර්ණ ගෙවීම ක්‍රමයේදී රජයේ මිලදී ගැනීමක් වෙන්නේ නැහැ. රජය කරන්නේ ඌණතාවය අර මදි ප්‍රමාණය මදි පාදුවට මුදල් ගෙවීමක් විතරයි කරන්නේ. සමස්ත සැපේම පාරිභෝගිකයාට අඳුනට ගෙදර ගන්න කියනවා. අර P3 P2 අතර තියෙන ඌණතාවයේ වටිනාකම රජයේ විසින් පියවෙනවා. ඉතින් අන්තිමට P3 Q3 කියන නිර්ණමේ කොටුව පාරිභෝගිකයා ගෙනියනවා. P3 P2 කියන මෙන්න මේ ඌණතාවයේ මෙන්න මේ කොටුව රජයේ කිවල පාරිභෝගික අර නිෂ්පාදකයාට P2 මිල කියන එක හම්බ වෙනවා. P2 මිල කියන එක හම්බ වෙනවා. right දැන් මෙතනදී අපි දැන්ම කියමු මෙහෙම A B C D E F G H I J K L M ඔය විදිහට ඉංග්‍රීසි අකුරු ටික අපි දාගත්ත කියමු. දැන් මට කියන්න පටන් ගන්න මෙන්න මේ ත්‍රිකෝණයේ සාමාන්‍ය නිෂ්පාදන අතරින් කියන මොකද? සාමාන්‍ය නිෂ්පාදන අතරින් කියන්නේ මොකද? සාමාන්‍ය නිෂ්පාදන අතරින් කියන්නේ C G D කියන මෙන්න මේ ත්‍රිකෝණය තමයි සාමාන්‍ය නිෂ්පාදන අතරින් කියන්නේ. එහෙනම් සාමාන්‍ය නිෂ්පාදන අතරින් කියන්නේ C G D C G D කියන මෙන්න ත්‍රිකෝණය. ඊළඟට වලඳපලයේ අධිසපේම ප්‍රමාණය මොකද්ද? අධි සපයම් ප්‍රමාණයක් ඇති වුණා මෙන්න P2 මෙතන දැක්කා. එහෙනම් ඒ කියන්නේ Q3 Q2 අතර පරතරයනේ. Q3 වලින් Q2 අඩු කරා වෙන උත්තරය තමයි සාමාන්‍ය වලඳපලයේ වෙච්ච අධිසපේම ප්‍රමාණය. අධිසපේම ප්‍රමාණය. ඊට පස්සේ වෙළඳපොලේ අධිසපේම ප්‍රමාණය කතා කරලා පස්සේ ඊළඟට වෙළඳපොලේ ඇති වෙච්ච දැන් මේ අවම වෙල පැනෙවුවානේ P2 කියන අවම වෙල පැනෙවුවානේ. P2 මිල අවම වෙල පැනෙවුවාම පාරිභෝගිකයාගේ නිර්ම මොකද්ද? පාරිභෝගිකයාගේ වියදම. එතන මම කිව්වා මෙතනදී Q3 ප්‍රමාණයම පාරිභෝගිකයා ගන්න පෙළගෙන මොන පෙළද? P3 කියන මෙල. Q3 ප්‍රමාණයම පාරිභෝගිකයා ගන්න පෙළගෙන P3 කියන මෙල. එතන Q3 ප්‍රමාණයම P3 කියන මෙල ගන්න පෙළගෙන නිසා පාරිභෝගිකයාගේ වියදම ගැන මෙන්න මේ අටකොටුව. මෙන්න මේ අටකොටුව. එතකොට P3 Q3 වලින් වැඩි කරා නම් හරි. ඒ කියන්නේ D E I L කියන මෙන්න මේ අටකොටුව වර්ගඵලය තමයි. D E I L D E I L
DEIL කියලා මෑට කරනවා තමයි. Right, පාරිභෝගිකයන් කියන්නේ. එයා අපි ගත්තොත් නිෂ්පාදකයන් නෙවෙයි රජයට අදාළ තියෙන මේ අපේ ඌණපූර්ණයට රජයට දැරීමට සිදුවන වියදම රජයට දැරීමට සිදුවන වියදම දැන් මොකද්ද රජයට දරන්න සිදු වෙන්නේ මේ බලන්න මේ බිංදුවේ ඉඳන් P3 යනකම් නේද ඒ කියන්නේ මෙන්න මේ කොටුව පාරිභෝගිකය ගෙදර ගෙනිච්ච ඊළඟට දැන් මේ P3 නම් P2 වෙනනම් මෙන්න මේ ඌණතාවයනේ මේ ඌණ පූර්ණයි කියලා මාතෘකාවෙන් දැන් කතා කරමු. ඉතින් මෙන්න මේ ඌණතාවය තමයි රජය පුරවන්නේ. එහෙනම් මෙන්න මේ P3 P2 අතර වෙනස, ඒ කියන්නේ මෙන්න මේ වෙනස Q3 ගෙන් වැඩි කරාම වෙන උත්තරය තමයි රජයට දැරීමට සිදු වෙන විදිහ. ඒ කියන්නේ සර්වත්‍යවත් මෙන්න මේ උඩ කොටුවේ වර්ගඵලය මෙන්න මේ තියෙන උඩ කොටුවේ වර්ගඵලය මේ තියෙන උඩ කොටුවේ වර්ගඵලය තමයි රජයට දැරීම සිදු වෙන්නේ. ඉතින් රජයට දැරීම සිදු වෙන ඊළම යාම අපිට කියන්න පුළුවන් B F J C G H K M කියන මේ උඩ කොටුවේ වර්ගඵලය. එහෙනම් රජයට දැරීම සිදු වෙන ඊළම B F J C G H K M C G H K කියන්නේ ඊට පස්සේ ඔයාලේ කවුරු හරි පුතා රජයට දැරීමට සිදුවු වියදමට පස්සේ ආයෙත් කවුරු හරි ආවොත් දැන් මේ ඌණ පූර්ණයට පසු ඌණ පූර්ණයට පසු පාරිභෝගික අතිරික්ත ඌණ පූර්ණයට පසු පාරිභෝගික අතිරික්ත කොහොමද කියන්නේ ඌණ පූර්ණයට කලින් පාරිභෝගිකයන් මිලදී ගත්ත P1 මිලට කොච්චරක්ද Q1 ප්‍රමාණය? ඌණ පූර්ණයට කලින් පාරිභෝගිකයන් මිලදී ගත්ත මොනවද? P1 මිලට Q1 ප්‍රමාණය. නමුත් P1 මිලට Q1 ප්‍රමාණය පාරිභෝගිකයන් ඌණ පූර්ණයට කලින් මිලදී ගත්තට දැන් පාරිභෝගිකයන් මිලදී ගන්නේ P3 කියන මිලට. අර ඌණ පූර්ණයට මේකේ ගෙදර ගෙදර ගිහම දැන් පාරිභෝගික P3 වලට Q3 ප්‍රමාණයක් කියලා තියෙනවා. එතන කලින් පාරිභෝගිකයන් කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ A B F කියන මෙන්න මේ ත්‍රිකෝණ තමයි කලින් පාරිභෝගිකයන් කියන්නේ. නමුත් A B F කියන මේ ත්‍රිකෝණ. නමුත් දැන් පාරිභෝගිකයට P3 වලට Q3 ප්‍රමාණයක් කියන කොට වන්නසා මේ පාරිභෝගික අතිරික්තයේ වැඩි වෙලා තියෙනවා මෙන්න මේ මට්ටම. පාරිභෝගික අතිරික්තයේ වැඩි වෙලා තියෙනවා මෙන්න මේ මට්ටමට. එතන මෙතන තියෙන ලොකු ත්‍රිකෝණ A B C F G H K කියන මෙන්න මේ ලොකු ත්‍රිකෝණ. කියන්නේ මෙන්න මේ ප්‍රමාණය පාරිභෝගික වැඩි කොටලා මිලදී ගන්න. අර අද අපි අඩු පිළට ගන්නවානේ. Q3 ප්‍රමාණය P3 ගන්නවා ගන්නවානේ. එතකොට A B C F G H K කියන මෙන්න මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණය තමයි අපි කියන්නේ පාරිභෝගික අතිරික්තය කියලා උණු පූර්ණයන් පසු. එන උණු පූර්ණයට පසු පාරිභෝගික අතිරික්තය ගන්න පුළුවන් ABF ABC ABC FGHK FGHK ඊළඟට උණු පූර්ණයට පසු නිෂ්පාදන අතිරික්තය නිෂ්පාදන අතිරික්තය නිෂ්පාදන අතිරික්තය තේරුම තමයි දැන් බලන්න නිෂ්පාදන අතිරික්තය කතා කරොත් කලින් නිෂ්පාදන අතිරික්තය තිබ්බේ CGD කියලා වෙන්නේ තිබුණා කලින් නිෂ්පාදන අතිරික්තය තිබ්බේ CGD කියන මෙන්න මේ තිබුණා නමුත් පුතේ නමුත් මොකද උනේ නමුත් දැන් මේ ඌණ පූර්ණය නිසා කලින් P1 මිල නැතුනි කලින් ලැබුණේ P1 මිල නමුත් දැන් P2 කියන මිල ලැබුණා P1 මිල කලින් ලැබුණේ දැන් P2 කියන මිල ලැබුණා පාරකෝ එතන P2 කියන මිල ලැබෙද්දී එයා P2 වලට විකුණ ගන්නවා Q3 ප්‍රමාණය P2 කියන මිලට විකුණ ගන්නවා Q3 ප්‍රමාණය එතන පාරකෝකියාගේ අතිරික්තය CGD තිබෙක වැඩි වෙනවා මෙන්න මේ ලොකු ත්‍රිකෝණය දක්වා
B C D F G J කියන මෙන්න මේ ලකුණු ත්‍රිකෝණය දක්වා නිෂ්පාදන ත්‍රිකෝණය අයියේ එයා කලින් P1 වලට කිව්වන් දෙක්කේ පුරණ කෝණයෙන් පස්සේ එයා P2 වලට Q3 ම විකුණන අතර පාරිභෝගික ත්‍රිකෝණය වැඩි වීමක් තියෙනවා B C D F G J කියන එක එහෙනම් B C D B C D F G J කියන එකේ මොකද වෙන්නේ නිෂ්පාදන ත්‍රිකෝණය අපි නිරූපණය කරන්න පුළුවන් තේරුණාද right එතකොට මෙන්න මේ ගැටම දැන් මේ මෙන්න මේ ක්‍රියාවලිය අවසානය කරන්න සාමාන්‍යයෙන් කලින් කිව්වේ පාරිභෝගික ගන්න ත්‍රිකේ කොහොමද කලින් කිව්වේ මෙන්න මේ වගේ පාරිභෝගික ගන්න ත්‍රිකේ නිෂ්පාදන ත්‍රිකේ කලින් කිව්වේ මෙන්න මේ වගේ පාරිභෝගික ගන්න ත්‍රිකේ නිෂ්පාදන ත්‍රිකේ නමුත් මේ ඌනපූර්ණ ක්‍රියාවලිය නිසා අන්තිමට වෙලා තියෙන්නේ පාරිභෝගික ගන්න ත්‍රිකේත් වැඩි වෙලා මේ හැඩතලවලින් මතක තියාගන්න ඕන හරි ඌනපූර්ණ නිසා වෙලා තියෙන්නේ පාරිභෝගික ත්‍රිකේත් වැඩි වෙලා නිෂ්පාදන ත්‍රිකේත් වැඩි වෙලා මේක එක උඩේක ඇක්සිස් එකක් බවට පත් වෙනවා පාරිභෝගික ත්‍රිකේත් වැඩි වෙනවා මේ දින පාරිභෝගික ත්‍රිකේත් නිෂ්පාදන ත්‍රිකේත් වැඩි වෙන එක උඩේක යන समस्त धनमेंट सस्वी ओणी।